අයිබවන් සුබ දැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරීන් ජාතික ආර්ථිකයට ඍජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙලක් ජනපති ප්‍රධානත්වයෙන් GSP Plus බදු සහනය 2023 දක්වා යුරෝපා සංගමය කියයි සජිත්ගේ සන්තාන නායකත්වයට එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ එකඟයි අජිත් මානා පෙරමුණෙන් ප්‍රකාශයක් රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරීන් ජාතික ආර්ථිකයට ඍජුව දායක කරගැනීම පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමින්. මේ අතර රාජ්‍ය සේවකින් සේවයට බඳපා ගැනීමට ප්‍රථමයෙන් පුහුණු පාඨමාලාවට යොමු කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දිවයිනපුර රැකියා අපේක්ෂිත උපාධිධාරීන් නියෝජනය කරමින් පැමිණි පිරිසක් හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී එම අවස්ථාවට එක්වමින් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වෙනවා මේ රාජ්‍ය සේවයට රැඳින සෑම පුද්ගලෙක්ම මීට පස්සේ පුහුණු පාඨමාලාවකට යොමු කරවන්න. ප්‍රථමයෙන් නායකත්ව ගුණකුත් දෙවනුව රාජ්‍ය සේවය පිළිබඳව රාජකාරී කාලය තුළදී මුණපානට සිදුවන දැනුම ලබා ගැනීමටත් තුන්වෙනුව ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය විවිධ සේවාවන් පිළිබඳව අවබෝධයක් ලබා දීමටත් මුණු කාලය අනිවාර්යෙන්ම වෙන සියලු දෙනෙක්ම කරන්නට ඕනේ. අධ්‍යාපන රටාව දීර්ඝකාලීනව සහ කෙටි කාලීනව පිවෙනසකට භාජනය කරන්නට ඕනේ. අපේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නට අපි තාක්ෂණය හැම ක්ෂේත්‍රයකටම ගෙනෙන්න GSP Plus බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙන බව යුරෝපා සංගමයේ පවසනවා. එය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ එම සංගමයේ නියෝජිතයන් පිරිසක් අතර පැවති සාකච්ඡාවකදී. GSP Plus බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙන බව යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබෙනවා. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකදී එම කොමිසමේ ශ්‍රී ලංකා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන වෙළඳ සහ සන්නිවේදන ප්‍රධානී තෝල්ස්ටන් බර්ග්ෆෙඩ් මහතා සඳහන් කළේ 2023 දක්වා එම බදු සහනය ලබා දීමට යුරෝපා සංගමය තීරණය කර ඇති අතර එහි නිරීක්ෂණ ක්‍රියාවලියේ වෙනසක් සිදු නොවන බවයි. වෙළඳ වාරණයන් පිළිබඳව පොදු ක්‍රමයක් හෙවත් GSP යුරෝපා සංගමයේ රටවල් වෙත භාණ්ඩ අපනයනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවලට හඳුන්වා දුන් බදු සහනයක් වනවා. GSP Plus යනු GSP සහනය ලබන සංවර්ධනය වෙමින් පවතින රටවලටම ලැබෙන අතිරේක තවත් බදු සහනයකි. යුරෝපා සංගම් නියෝජිතයින් සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවේදී එම සංගම් නියෝජිතයින් පෙන්වා දුන්නේ GSP Plus බදු සහනය වැඩි වශයෙන් හිමිවන්නේ මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට බවයි. ඇඟලුම් අපනයනෙන් 60%ක්ම අපනයනය කෙරෙන්නේ යුරෝපා සංගම් රටවලට බවද මෙහිදී එම නියෝජිතයින් අමාත්‍යවරයා වෙත පෙන්වා දී තිබෙනවා. එයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඇඟලුම් කර්මාන්තය මෙරට සමස්ත අපනයනෙන් 43%ක් පමණ නියෝජනය කරන බවයි. අපනයන ආදායමට වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5ක් පමණ එක් කරනු ලබන ප්‍රධානතම නිෂ්පාදන කර්මාන්තයද ඇඟලුම් කර්මාන්තය බව පෙන්වා දුන් අමාත්‍යවරයා යුරෝපා සංගමයේ රටවල් ඒ සඳහා දක්වන සහයෝගය පිළිබඳවද රජයේ ස්තුතිය පළ කර තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයේ සඳහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට එම පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ කැමැත්ත ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මන්නාපෙරම මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. නායකත්වය කියන එකයි එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය කියන එකයි දෙකක්. එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා ප්‍රබල විපක්ෂයක් හදලා සජිත් ප්‍රේමදාස මහත්මයාට බලය දීලා තියෙනවා. එතකොට පක්ෂ නායකත්වයේ ප්‍රශ්නයක් නැහැ. අපේ පක්ෂයේ අර්බුදයක් නැහැ. අපේ පක්ෂයට වැඩි අර්බුද තියෙනවා රාජපක්ෂලගේ පක්ෂය ඇතුලේ. අපි කතා කරනවා අපි විවෘතයි. රාජපක්ෂලා විවෘත නැහැ. ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයේ දෙපිලකට බෙදී ඡන්දය ඉල්ලනවා. නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කියලා තියෙනවා කිසි විටක එක්සත් ජාතික පක්ෂය බෙදන්න ඉඩ දෙන්නේ නැහැ කියලා.
අපි එක්සත් ජාතික පක්ෂයේ ඇතුළේ ඉඳගෙන අපි ආණ්ඩු කරන්න උදව් කරනවා. කොටයි මොකද ඒ සහය දක්වනවා. සහය කියන්නේ රටේ ජනාධිපතිවරයාට ජනතාවාදී වැඩ කිරීම සඳහා අපි සහයෝගය දෙනවා. රට නිර්මාණය කිරීම සඳහා ගේන ඕනෑම යෝජනාවකට අපි අත උස්සලා සහයෝගය දෙන එක බලය නෙමෙයි. රටේ විවස්ථාවක් තියෙනවා නම් අපිට ජනතාව ඡන්ද දීලා තියෙනවා නම් අපි පාවා දීලා පාර්ලිමේන්තුවට යන්න ලෑස්ති නැහැ. නියමිත කාලයට ඒක කරන්න. අපි බොහොම අභිමානයෙන් ඉන්නවා එක්සත් ජාතික පාක්ෂිකයෙක් කියන්න මේ රටේ දැන් වෙන දේවල් දිහා බැලුවාම අපි දන්නවා ජනතාවට අපේ අගේ තේරෙනවා. අද එදා නොතේරුමත් දැන් තේරෙනවා කියන අපි හිතනවා. ඒක කවදාවත් අපි අපේ පක්ෂ කිසිම කෙනෙක් එහෙම පාවාදීම් කරන මිනිස්සු නෑ. අභිමානයක් කියලා අපේ පක්ෂේ නායකයෝ දෙන්නෙක් ඉන්නේ නේද? නෑ. දෙන්නෙක් නෙමෙයි ඕන තරම් ප්‍රශ්නයක් නෑ. මෙරට සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හා බැඳුම් කර වංචාව පිළිබඳව වත්මන් නාටුව මගින් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වේ යයි ජනතාව බලාපොරොත්තුවද එලෙස සිදු වී නොමැති බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වුණු වහා අපේක්ෂා කළා මේ රටේ ජනතාව පාස්කු ප්‍රහාරය පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ගයක් ගනී, ඒ හරහා ඒ වැරදිකරුවන් නීතිය ඉස්සරහට ගේන්න කටයුතු කරයි කියලා. නමුත් අද දක්වා අපිට පේනවා ඒ සම්බන්ධයෙන් ඊට කලින් හිටපු රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කරපු ඒ ජනාධිපති කොමිෂන් සභාවම තමයි තවමත් ඉදිරියට යමින් තියෙන්නේ. ඒ වගේම බැනුම් කර වංචාව අවසානයේදී මේ පිළිබඳ ව්‍යවහාරික විගණනයක් අවශ්‍යයි කියලා ප්‍රකාශ කරා. දැන් ඒ ව්‍යවහාරික විගණන වාර්තාව ඇවිල්ලා තියෙනවා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? මේක ජනගත කරන්න දෙන්නේ ඒ තියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අතටවත් මේ වාර්තාව එහෙම වළක්වලා තියෙනවා රටේ නීතිපතිවරයා විතින්. තුනෙන් දෙකේ බලය ඉල්ලන්නේ ලංකාවේ බඩු මිල අඩු කරන්නද? තුනෙන් දෙකේ බලය ඉල්ලන්නේ මේ රටේ තියෙන බිලියන 5ක විදේශ ණය ගෙවලා දැන්ට තියෙන අයවැය පරතරයට චීනෙන් බිලියනයක ණය ඉල්ලන්නද? තුනෙන් දෙකේ බලය ඉල්ලන්නේ මේ රටේ පාතමාලයේ මිනිසුන්ගේ ඇනිකට් බෝක්කු පාරවල් හදන්න බලය ඉල්ලන්න? ඒ එකකටවත් තුනෙන් දෙකේ බලය ඕනේ නැහැ. දැන් ඒව කරන්න පුළුවන්. චණ්ඩි දාමරික ආණ්ඩුවක් පිහිටවන්නට තමයි මේ තුනෙන් දෙකේ බලය ඉල්ලන්නේ. අන්න ඒ නිසා අපි තාමත්ම වගකීමෙන් කියනවා මේ ආණ්ඩුව හසුරවන්න කාලේ පැමිණිලා තියෙනවා. දින 60කදී ඒ ඔප්පු කරලා තියෙනවා. රත්නපුර මහරෝහල සබරකමුව වෛද්‍ය විද්‍යාලය සමග ඒකාබද්ධ කර එය ශික්ෂණ රෝහලක් බවට පත්කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ රත්නපුර මහරෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින්. රත්නපුර මහරෝහලේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍ය පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මිය එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඉන් අනතුරුව රුපියල් මිලියන 300කට අධික වටිනාකමක යුත් රෝහල් භාණ්ඩ ප්‍රදානය කිරීමක්ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ ඉස්පිරිතාලයේ තිබුණේ ICU එකේ පුස් බැඳිලා වැසිකිලි වලින් ජරාව ඔක්කොම වාට්ටු වලට ගහනවා. බ්ලඩ් බෑන්ක් එක හොඳ තත්ත්වයක තිබුණේ නැහැ. මේ රෝහලට පිවිසෙන මාර්ගයේ ඉඳලා මිනිස්සු හද්දා අවුවේ පොලිමේ වේලි වේලි ඉඳලා තමයි ඉස්පිරිතාලය ඇතුළට ගියේ. එක වාට්ටුවකවත් එක ටයිල් කැටයක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයකට මේ ඉස්පිරිතාලේ වැටලා තිබුණේ. ඒ වගේම මේ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම නිසා අපට තව ලක්ෂ 7000කට වැඩිය ප්‍රමාණයක් වියදම් කරලා මේ රෝහලට අලුතෙන් රෝහලට ගොඩනැගිලි සහ අවශ්‍ය සංකීර්ණ එකතු කරලා මේ රෝහල සබරගමු වෛද්‍ය විද්‍යාලය සමග සම්බන්ධ වෙච්ච ශික්ෂණ රෝහලක් බවට පත් කරලා එවැනි කටයුතුත් අපි මේ රෝහලට ලබා දෙන බව මතක් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තෝරා ගැනීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ බලපිටිය ආසන සංවිධායක අශෝක ධනවංශ මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ තියෙන අර්බුදකාරී තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් එක මතයක් දරනවා, තව කණ්ඩායම තව මතයක් දරනවා. කොහොම නමුත් මම සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ පක්ෂේ නායකය වෙන්න ඕනේ කියලා මාධ්‍යට කීපෙක් කෙරේ. අදටත් මං කියන්නේ මේ රටේ මේ පක්ෂයේ අනාගතේ පක්ෂ නායකය වෙන්න ඕනේ මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා.
රනිල් වික්‍රමසිංහ මහත්තයා, කරුජයසූරිය මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්තයා මේ තුන්දෙනාම ඉහළ මට්ටමේ අපේ ජනාධිපති අපේක්ෂකත්වය ගැනත් නම් කියවිච්ච අය. ඉතින් මේ හැමෝම එකතු වෙලා මේක කාමරයේ ඇතුලේ සාකච්ඡා කරලා මෙන්න මේක තමයි පක්ෂ තීන්දුව කියලා ප්‍රකාශයකට පත් වෙනවා හැරෙන්න එක එක තැන්වල නායකව පත් කරලා මේ එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදායක් නෑ. එහෙම කල්පනා කරලා මේ තීන්දුව ගත යුතුයි කියලයි මම කියන්නේ. පත් කරගන්නා ක්‍රමය අපි නිවැරදිව නිසි ලෙසට කරන්න ඕනේ. නොවැම්බර් මස 17 වනදායින් පසු රටේ ආර්ථික ක්‍රියාවලිය සඳහා සිදුවන බලපෑම්වලට වත්මන් රජය වගකිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් වහාම වෙච්ච පොරොන්දු අනුව සහතික මිල වීවලට ලබා දෙන්න අපි වෙන එකක් ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ ආණ්ඩුව මැතිවරණදි මේ රටේ ජනතාවට උනා පොරොන්දුවක්. ඒ පොරොන්දු අනුව සහතික මිල දෙන්න. මේ දෙගොල්ලන්ටම අපේ රටේ ආර්ථිකයේ හැසිරවීම පිළිබඳව වැඩපිළිවෙලක් නැහැ. කෘෂි කර්මාන්තය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසා ගිය ආණ්ඩුවද ගෙනාවේ මේ ආණ්ඩුවද ගෙනාවේ අදාළ නැහැ. දැන් තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආණ්ඩුව. මොකද නැවක් එන්න මාසයක් යන්නේ උපරිම. දවස් 15 වෙනුත් එනව නැව්. ඒ නිසා බඩේරුඟු ගේන්න වෙන්නේ මේ ආසන්න රටවල් වලින්. ඒ නිසා ඒ රටවල් ඉඳන් එන්න දවස් 15 20 නැවක් එනවා. දැන් එනවා කියලා කියන්නේ මේ ජනවාරි මාසේ ඕඩර් කරපුවා සමහර ඒවා. එහෙම නැත්නම් දෙසැම්බර් අවසානයේ ඕඩර් කරපුවා. ඉතින් මේ ආණ්ඩුව පත් වුණ නොවැම්බර් මාසේ 17. ඒ නිසා නොවැම්බර් මාසේ 17න් පස්සේ රටේ සිද්ධ වෙන ආර්ථික ක්‍රියාවලට වෙන බලපෑම් වලට මේ ආණ්ඩුව වග කියන්න ඕන. මේ ආර්ථික කළමනාකරණයේදී අසාර්ථකත්වය තමයි මේ ආණ්ඩුවත් නැවත පෙන්නන්නේ. ඒ නිසා ආණ්ඩුව බඩු මිල පාලනය කරලා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පාලනය කරොත් විතරයි රටේ ජනතාවට සහනයක් ලැබෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පත්ව වත්මන් ආණ්ඩුව කිසිසේත් මෙරට දේශපාලනය විකිණීමට කටයුතු නොකරන බව රාජ්‍ය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් ශ්‍රී ලංකා වරාය අධිකාරී නිරීක්ෂණ චාරිකාවක මාර්ග හා මහමාර්ග සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිරත වුණා. ප්‍රයිවට් වලට අපි දෙන්නේ නෑ. ගිය ආණ්ඩුව හම්බන්තොට දුන්නා වගේ. ඒක ජාතික අපරාධයක්. ඒක සාප ලැබනවා මේ දුන්න අයට. ඒක තමයි ඇත්ත තත්. ඒක තමයි අවුදුපහෙන් ගෙදර යන්න උනේ. මේ රටේ තියෙන දේවල් විකුණන ආණ්ඩුවක් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යන ආණ්ඩුව. බොහෝ තවඩ ලක් වෙනවා. දැන් ඇමරිකාව වලට දැන් වරාය විකුණන මේවා ලැස්ති යනවා කියලා. ඒකට තිබුණේ ගිය ආණ්ඩුව කාලේ. මේ ආණ්ඩුව කාලේ එහෙම කියන්නේ. ඒ යහපාලන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. මෙරට නිෂ්පාදනය කරන එළවලු සහ පළතුරු කල්තබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැති හේන් එම නිෂ්පාදන කෙටි කාලයක් තුළ විනාශ වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නමල් කරුණාරත්න මහතා චෝදනා කරනවා. ඒ දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අපේ රටේ එළවලු පළතුරු වලින් 140ක් නාස්ති වෙනවා, විනාශ වෙනවා. ගොවියට හිතන විදිහට ගොවියා වගා කරනවා. මක් කිසිම නියාමනයක් නැහැ. මග පෙන්වීමක් නැහැ. ගොවියෝ බොහොම අමාරුවෙන් තමයි වගා කරගන්නේ. එතකොට ඒ වගා කරන්නේ වටත් සාධාරණ මිලක් නොලැබෙනකොට ගොවියෝ වහබොන තත්ත්වයට පත් වෙනවා. එවම් වාතාවරණයක් තුළ විටකදී අධි නිෂ්පාදනයක් වෙනවා. විටකදී නිෂ්පාදනය අඩු වෙනවා. අධි නිෂ්පාදනයක් වෙනකොට ඒක කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා නම් උදාහරණයක්ද ගත්තොත් අඩු ගානේ අපේ රටේ රජයේ සතුව තාවෙනකුණුත් එළවලු කිලෝග්‍රෑම් 5ක්වත් කල් තියාගන්න පුළුවන් ශීතාගාරනේ. ඒ වගේම තමයි විජලන යන්ත්‍රනේ. එමනම් මෙන්න මේ පරිසරය ඇතුලේ පහුගිය කාලේ විසි කරපු අලින්ට කණ්ඩ දාපු කොටු පිටින් අතහරපු වට්ටක්ක දන්සල් පිටින් දුන්නු එළවලු ටික මෙන්න මේ විදියට හරි ශීතාගාරවල ඒ විදියට හරි එහෙම නැත්නම් විජලනය කරලා ඒ ක්‍රමවේදයට හරි තිබුණා නම් අද මේ පාරිභෝගික ජනතාවට මේ තරම් ගිනි ගනම් වලට එළවලු කන්න වෙන්නේ නැහැ. එදා ගොවියට එහෙම පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. මෙරට ජාතික වනෝද්‍යාන සංවර්ධනය කර සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ විල්පත්තුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ තන්තිරිමලී පිවිසුම සහ එයාවට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සහභාගී වුණා. මේ
වර්ෂයකට බිලියන 10ක ආදායමක් මේ රටේ සංචාරක ව්‍යාපාරයෙන් උපයන්න බලාපොරොත්තු වෙන නිසා තමයි අපි සංචාරක ව්‍යාපාරයට විශාල පිටුවහලක් වෙනවා අපේ ජාතික වන උද්‍යාන ඒ වගේම වන සතුන් බලා ගන්න අලි බලා ගන්න තමයි ගොඩාක් දෙනෙක් එන්නේ සංචාරකයෝ නිසා අපි තාම කඩිනෙමින් අවුරුද්දක් එකමාරක් තුල මේ සියලුම ජාතික වන උද්‍යාන වල තියෙන අඩුපාඩුකම් සපුරලා පිවිසු මාර්ග ඇති කරලා ඒ වගේම සංචාරක බංගලා වල පහසුකම් ලබා දීලා සංචාරකව අද්දා ගන්න වැඩ පිළිවෙලට රටට ගෙන්නා ගන්න වැඩ පිළිවෙලට අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එත් සමගින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවටපත් වෙනවා. යලිතම මෙමු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.